වරක් වැටි දෙවරක් නැගී සිටි සිංහයන් අපි විස්සවිස ලෝකුසලන මාවතේ ශ්‍රී ලංකා කණ්ඩායම පියවරෙන් පියවර ඉදිරියට පියනගද්දී ශ්‍රී ලංකා කණ්ඩායම මීළඟට මුහුණ දෙන්නට සිදුවන්නේ නැම්බියාව සමග පැවැත්වෙන මූලික වටේ තරඟයටයි. ලෝකුසලානේ ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකාව හා ඕමාන අතර පැවැත්වු තරඟ දෙකකින් යුත් විස්සවිස තරඟාලිය දෙකට බිංදුවක් ලෙස ජය ගනිමින් ඉන් අනතුරුව ලෝකුසලානේ සඳහා වන පුහුණු තරඟ දෙකද පිළිවෙලින් බංග්ලාදේශය සමගින් කඩලු 4ක ජයද්ද පැපුවා නිව්ගිනියාට එරෙහිව ලකුණු 39ක ජයද්ද වාර්තා කරමින් ලෝකුසලානේ සඳහා හොඳ ආරම්භයක් ලබා ගැනීමට අපේ සිංහයන් සමත් වුණා. ඇයිදී අවිෂ්ක ෆර්නාන්ඩු පැතුම් නිස්සංක හා චාමි කරුණාලන්න ලකුණු 4ට නැවත පැමිණීමත් වනිදු හසරංග දුෂ්මන්ත චමීර හා ලහැරු කුමාරගේ විශිෂ්ට පන්දුවීමත් කැපි වෙනුණා. මෙවර විස්සවිස්ස ලෝකුසලණය නිල වශයෙන් 17 වනදා එනම් අද දින ආරම්භ වන අතර ශ්‍රී ලංකාව සහභාගි වන මූලික වටේ පළමු තරඟය 18 වන සඳුදා දින එනම් හෙට දින ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7:00 නැම්බියාව සමගින් අබුඩාබි නුවර සෙයිඛ් සෙයිඛ් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. ලෝකුසලණය සඳහා තරඟ වදින සුපිරි කණ්ඩායම් 12 සඳහා සුදුසුකම් ලැබීමේ වටේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරඟය මේවන අතර ඉන් අනතුරුව ඔක්තෝබර් 20 වන බදාදා දින ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර තීරණාත්මක තරඟය පැවැත්වෙන අතර එයද රාත්‍රී 7:00 අබුඩාබි නුවර ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙනු ඇත. ඔක්තෝබර් 22 වන දින සිකුරාදා දින ශ්‍රී ලංකාව නෙදර්ලන්තය හා තරඟ වදින අතර එය එදින රාත්‍රී 7:00 සාජා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. මෙම තරඟ තුන සුදුසුකම් ලැබීමේ ඒකාණ්ඩය යටතේ පැවැත්වෙනු අතර එහිදී ලබා ගන්නා ප්‍රසාද ලකුණු අනුව ශ්‍රී ලංකාව නෙදර්ලන්තය අයර්ලන්තය හා නැම්බියාව යන රටවල් 4 අතුරින් රටවල් 2ක් ඊළඟ වටයට එනම් සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ලැබුණු ඇත. ශ්‍රී ලංකාව සහභාගි වූ පුහුණු තරඟ දිත්තේම නිල වශයෙන් රූපවාහිනී නිලවකාශනයක් සිදු නොවුවත් පිළිවෙලින් 18, 20, 22 යන දිනයන්හිදී ශ්‍රී ලංකාව සහභාගි වන මෙම තරඟ ශ්‍රී ලංකා ක්‍රීඩා රෝලි ඔබ අපහට රූපවාහිනිය තුළින් සජීවීව දැකගත හැක. ඒ අනුව මේවර ලෝකුසලානේ දේශීය නිල විකාශන ආයතනයේ හිමිකරගත් සීත ටීවී තුළින් මෙම තරඟ ශ්‍රී ලංකා ක්‍රීඩා රෝලින්ට නැරඹිය හැකි අතර පියෝ ටීවී හා ඩයලොග් ටීවී තුළින් නැරඹිය හැකි වන්නේ ස්ටාර් ස්පෝර්ට්ස් 2 නාලිකාව යටතේ. ස්ටාර් ස්පෝර්ට්ස් 2 නාලිකාව යෝ ටීවීහි නාලිකා අංක 40ද ඩයලොග් ටීවීහි නාලිකා අංක 74ද දැක්ගත හැකිය. ස්ටාර් ස්පෝර්ට්ස් නාලිකා තවමත් එක් කරගෙන නොමැති පාරිභෝගිකයින් සඳහා ඩයලොග් ටීවී තුළින් ඔබ මේ දකින පැකේජ් ඇක්ටිව් කරගත යුතු අතර යෝ ටීවී තුළින් ස්ටාර් ස්පෝර්ට්ස් නොමැති නම් නාලිකා අංක 20 ඉවෙන්ට් ටීවී තුළින් නැරඹීමට ඉඩ හසර ලබා දී ඇත. තවද ලෝකුසලාන තරඟ දේශීයව නිල YouTube විකාශනයක් සිදු නොවන අතර එහෙත් සියත ටීවී තුළින් සුපැදිලි දසුන් නැරඹිය නොහැකි ඔබ සඳහාම ඩයලොග් view app එක හා Pio TV Go app එක තුළින් මෙම තරඟ සජීවීව නැරඹිය හැකි වනු ඇත. මෙම තරඟ ත්‍රිත්වයම ජය ගනිමින් ලෝකුසලාන මාවතේ තවත් එක් පියවරක් ඉදිරියට තබන්නට අපේ සිංහයින්ට හැකි වී වායයි SL Fanzone අපි හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරන්නෙමු. ලෝකුසලානේ ශ්‍රී ලංකාව සහභාගි වන තරගයන්ගේ සියලු විස්තර පෙරවදන හා පසුවදන යන විශේෂාංගයන් තුළින් ඔබ වෙත සමීප කරන්නට SL Fanzone අපි සූදානම්. රැඳී ඉන්න අප සමග. මෙවැනි ක්‍රීඩාලුවේ අලුත් වන නවතම තොරතුරු එසරින් ඔබ වෙත ගෙනීමට SL Fanzone අපි සූදානම්. ඉතින් තාමත් අපි සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම අපි සබ්ස්ක්‍රයිබ් කරලා පල්ලෙහෙන් තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරලා අපිත් එක්ක රැඳී ඉන්න. ඔබට සුබ දවසක්.